එකතු වෙලා ඉන විශ්ව සම්මානිත හෙළ ජ්‍යොතිෂ්‍ය USD විමලසිරි ගුණවර්ධන මහත්මයා ආයිබෝවන්. මාද ඔබතුමාගේ අහන්න කැමති මේ සමහරක් අය ඉන්න ඒ කියන්නේ අපි හිතනවානේ අර ගොඩක් පින් ලැබපු අය තමයි යාන වාහන හොඳ ගෙවල් ඔව් වැඩකාරයෝ ඉන්නවා හොඳ රැකියාවක් තියෙනවා ඔව් ඒ හැමදේම තිබිලත් සමහරක් අයට විවාහයක් හරියන්නේ ඔව් ඒතර දරු මල්ලෝ නැහැ ඔව් එයා විවාහයක් ඉන්නේ තියෙන දරු මල්ලොත් නැහැ उदाहरण සමහර විට ඒක කුසලයක් කරත්තෙන් මේ සාමාන්‍ය ජීවිතය බලපං කුසලයක් මම ඔකට කියන්න මගේ දෙයක් නේ මගේ ගුරුවරයා කියන එකකින් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ මගේ ගුරුවරයා ගේ හිතවත් කෙනෙක් කියලා එයා අති දක්ෂ වේද මහත්ති ලංකාවේ ඉහළම වේද මහතුරු දෙනත් නැ කෙනෙක් කියලා එයාට හිටියේ කොම පුතෙක් ඒ පුතාට එයා පුතා ऑक्सफर्ड के इगन करना वैद्यवरे वैद्य में ये लंका में तब प्रभु विशाल धन खंड ज्ञान मे अत विश्वविद्यालय मेदीन आलूना इट पे मेदीन केंद्र बल मेहित बल को हतर महा निधाने पहाड़ो राज मेदीन के विद्यार्थी मन की अब विशाल कंपनी तीन इधंगल इक महाभारत डिपार्टेंट हतर महा नोनागे अम्मा तात प्रकोटिपति मे पुतागे अम्मा तात प्रकोटिपति इतना हतरपेत धन धन राजे महाभारत लीला इवाग तीन इतर इतना अभाग्य महाभाग्यवंत සමහර අය ඉන්නවා විවාහය ගෙනල්ලාම නැහැ. දැන් සමහර අය ඉන්නවා විවාහය නැති නැති තරම්. ඒ කියන්නේ මොකද කරගන්න බෑ. කරගත්තොත් සුන්දරපවතුන. විවාහයට අවුරුදු 57 58 59 කාන්තාවන්ට විවාහ කරලා දීලා හොඳට ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතන්නවත් බෑ. දැන් එක කාන්තාවක් ඉන්නා මාතර මේ තොරත් පුපුල්ලා දුන්නේ කියන්නේ උපත්ති මේක ඉඳන් හැදුනා මාසයක් දෙකක් යනවා. අවුරුදු 59 49 වුණා. හොඳ කෙනෙක් බඳලා ඉන්නවා. මම අද කතා කරා. විතර කතා කරන අයගොල්ලෝ මේගොල්ලන්ගේ පෞල් පිටින් ඔගේ අන්තර බඳලා තියෙනවා. එතකොට මේ ඒක ළඟ දෙන්නේ යටපත් පිට පිනක්. ඊට පස්සේ විවාහයලා වුණේ දරුවෝ නැහැ නේද? එතකොට වයස වැඩිකමට සමහර අය ඉන්නවා නියම වයස විවාහ වෙන්න දරුව වයස පණ ගන්න. සමහර අය නියම වයස විවාහ වෙලා උනත් මතර පවතින්න බෑ දරුවෝ නැහැ. ඒ දින විරසිකයි. එක එක විදිහව තියෙනවා. ඒ යෝගවල තියෙනවා. අපේ ලංකාවේ හිටපු මහා බලවත් කෙනෙක් කියන්නේ ව්‍යාපාරිකයා. ආට යව කවුරුත් දන්නවා. මේ මොනවද හෙලික ප්‍රේරණ අර තිබුණා. යයි නෝනා අතර සම්බන්ධතාවය තිබුණා. තිබ්බනේ. යාගේ නෝනා කේන්දරෙත් මං ගාව තියෙනවා. යායේ කේන්දරෙත් මං ගාව තියෙනවා. බයායේ කේන්දරේ මං ගාව තියෙනවා. යාගෙනත් දිලා නෙමෙයි. යාගේ වෙනත් කෙනෙක් මට ඉවරලා තියෙනවා. දැන් සිදිය නැහැ. මම කියන්නේ මේ දැන් අවුරුදු 34 ඉස්සරහ සිදියා. විවාහ වුණා කාන්තාව මහත්යයි කාන්තාවයි දෙන්න දෙපළක තමයි බිරියක තියෙන්නේ ඒ කා ඒ නෝන මහත්ය ඒ මැඩම් තමත් කන්‍යාව ඉතින් මහා පුණ්‍යවන්ත පවුල ඉතින් ඒක පිනකුත් වෙන්න පුළුවන් එමත් වෙන්න පුළුවන් කියන අපිට පෞකාරෝ කියන්න බෑ පෞකාරෝ කියන්න බැරි ඒගොල්ලන්ගේ පිනට වෙන්නත් පුළුවන් එහෙම වෙන්නේ සාමාන්‍ය ජීවිතයේ දෙනම් දරුවෝ ඉන්න ඕන පරම්පරාවක් ගෙනියන්න ඕන කියන මතයක් තියෙනවා දැන් අපි ගත්තොත් ඉන්දියාවේ හින්දු ආගමේ ඉහළම තැන තමයි බ්‍රහ්ම. බ්‍රහ්ම ලෝකෙ ඉපදලා ඉපදින් පින් කරන්න ඕනේ. ඒගොල්ලෝ පින් කරනවා. හින්දු ආගම හැදලා පින් කරනවා. මස් මාළු කන්නේ නේද පින් කරනවා විදිහට. බ්‍රහ්ම ලෝකෙ ඉපදලා පින් ඉරලා ආපු කෙනා ආයි බ්‍රහ්ම ලෝකෙට යන්න තමයි ඉන්නේ. ඒතකොට ඒගොල්ලන් මේ විවාහයක් ඕනේ නැහැ. ඒගොල්ලෝ එකට කැමති. සමහර අය ඉන්නවා කැමති හොයනවා කරගන්න. අන්න ඒ විදිහට අපිට කරලා දෙන්න පුළුවන්. අර අරවාගේ අයට විවාහ කරන් දෙන්නත් අපිට බැහැ. යාගේ වින තියෙන තනිව ඉඳලා. ඔව්. එතකොට දැන් අපි දැකලා තියෙන සමහරක් අයට එහෙම ලොකු ධනයක් නැහැ. නැහැ. හැබැයි විවාහ හරියන්නේත් නැහැ. ඔව්. ඒක සාමාන්‍ය පවුල් වල ගත්තා. ඔව්. ඒ වගේ අයට මොනවද? ඒ වගේ අයට කරන්න පුළුවන් වැඩක්. ඒගොල්ලන් අර මැද්දේ ඉන්නේ නැහැ නේ.
අපේ ජීවිත කාලෙම මේ කියන්නේ මේ විවාහය කරියන්නෙම නැති අදහනක් තියෙනවද? ඔව් විවාහ තුන හතර වෙන අදහන් තියෙනවා. දැන් සමහර කාන්තාවගේ ඉන්දර දින ආගේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා මැරෙනවා හතරවෙනියා හරි. හරි. එහෙමවත් තියෙනවා. ඒවත් වළක්වා ගන්න පුළුවන් වුණනම් ක්‍රම තියෙනවා. සමහර කේන්දර දින එහෙම. ඒ කියන්නේ එහෙම තිබ්බට ඒක වළක්වා ගන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා. ඒවට පුණ්‍ය කර්මයි යන්ත්‍රයි දෙක කරගන්න පුළුවන්. දැන් අපි මේ ඊට ඉස්සෙල්ල දවස්වල කතා කරා ඔය පිටරට ඉන්න අයගේ. ඔව්. ගොඩක් අය රට ගිය රට ගියපු ගමන් මේ මහත්තයා යනවා වෙන කෙනෙක් එක්ක. ඉන්න කවුල ගැටෙනවා. ඔයක වෙන්න ඕනන්නේ සමහර අය මහත්ය හොඳට ගෙදර ඉන්නව බාල බලගෙන නෝන හේදි වෙන කෙනෙක් කියයි ආවට ඉන්න තේ එමත් තියෙනවා තියෙනවා ඒවත් කේන්දරේ තියෙනවා මේක වුණොත් මේ අමගේ විදේශ විපත් කියන්නේ තමයි විදේශ යෝගයේ තියෙනවා විදේශ විපත් යෝගයක් තියෙනවා විදේශ විපත් කියන්නේ ඔයගෙ දෙකින් ඊටල විපතකට යනවා මෙතන වාසියක් පෙන්ලා වාසියක් වෙනවා විශ්වලා ප්‍රමිණිච්ච ආශිර්වාද තියෙනවා විශ්වලා ප්‍රමිණිච්ච අභාග්‍ය තියෙනවා ඔය දෙකම තියෙනවා සමහර නෝලයෙන් වෙලා තියෙනවා දරුවයි මාත්‍යා ගෙදර ඉන්න හොඳට නෝන වෙන්නේ ටික දවසක් ඉන්න සල්ලි වන්නත් ඒ වගේම විවාහ මේ සම්බන්ධව තියෙන ගැටලු පොඩි කාලේ ඉඳන්ම බල්ල ඕන හදා ගන්න පුළුවන් බලා පොඩිම කාලේදී අපි වා කියන්නේ සාමාන්‍යයෙන් වැඩි දී පෙන්න අවුරුදු 12 පෙන්න අපි කියනවා කියනවා මේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන් මේක බලා ගන්න මේ තත්ත්වය දැන්ස් ගන්න ඕනම කෙනෙකුට මම කියනවා අවුරුදු 12 15 16 ආව ළමයට කියන්නේ අම්මලාට කියනවා ළමයා දෙනවක් කරන්න මෙන්න මේ දේවල් වෙන්න තියෙනවා එතන ඉව ඊට පස්සේ අවුරුදු 5කට විතර පස්සේ එල්ල කරන මහත්මිය කියපු ටික මොනවා අපි මහත්මිය ගෙල දුන්නා මේ තත්ත්වයටපත් කරා කියලා කියනයි අද කියපු දේ අවුරුදු 5කට පස්සේ ඇවිල්ලා කියන ඔක්කොම හරි ඒ තත්ත්වෙම ආවා අපේ මේ දැනුවත් වෙලා හිටියම් හොඳට විදියක් වුණා කියලා කියනයි ඉස්සරනම් මම ටේප් කරනවා දැන් ඒව කරන්නේ දැන් ඔය විශේෂ දේවල් විතර ටේප් කරන්නේ මේ ඉවදින් පෙන්වන්න නෙමෙයි අර මේවා ටේප් කරනකොට මම කරන්නේ තව කෙනෙකුට හොඳක් වෙන්න කියන්නේ මොකද්ද මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ ඉන්නේ දැන් අපිට එන ඔය ඉහළ පෙළේ පටහිරු ගත්තු ඉන්නවා සමහර දෙනෙක්ට පෙන්වන්න පුළුවන් මෙන්න. ඔයාලා කරයන්න පුළුවන් ඔන්න බලන්න. හරි. හරි. ඕවන් මේ ස්ටුඩියෝ එකට මාට අපි තවත් දවසක මේ වගේ සටහනක් හම්බෙමු.